ර සුපින් බර උගැස්සනක් අපවතී වදාල රාමාණ්්‍ය මහනිකායේ අතිපූච මහනයක, නාාපන පිමසරරි කවරුුණ නායක සම්පඳයන් බහන්සේගේ අද ආධාන පූජෝවය සිදු වන දවස. ඉතින් අද උදෑසවන රාමණ්්‍ය මහනිකායේ සම්ප්‍රධහයට අනුව අභිනව මහනායක හිමියන් පත්කර ගැනීම සිදු කෙරුුණා මෙමොහොතේ අපේ සදහනම් ගෞරයුතුව අභිනව මහනායක හිමියන්. ක්කලඇේ විමල අප ගරුණී නායක සම්පදයන් වහන්සේ සම්බන්ධ කර ගන්නට අපේ හාහමුදුරුණේ ගෞරුණී නායක සම්පදය වහන්ස අපේ හමුදුරුණය වහන්සේ අිනව නායකකිමය බවට පත්වවා වහන්සේට රට පනඩක් දෙන්නට ඇති අදබසේ කාරි භාරය ගෞරුුණී නයක සපදන් හන්සේගේ ආදහන පූජෝසය සම්බන්ධයෙන් කට තැනුන්දීමක් සිද කරන්නට මේ මො අවශ්‍යය වහන්ේ ග දහස දෙරකන්නට කැමති යි හමදනටම තෙරුවන් සරණයි. මේ වෙලාවෙදි අපි ශ්‍රී ලංකා රාම්්‍ය මහානිකායේ, අතිපූජ්‍ය මහානායක දුරයට පත්චච්ච අවත්තාව. තිං අපේ මෙතෙක් කලක් ශ්‍රී ලංකා රාමණ්්‍ය මනිිකායේ මහානායක පදවිය හෙබ වූ අග්ග මහා පණ්ඩිත, අති පූජ්‍ය නාපාන මහානාක මහිමියන් වහන්සේගේ ආදාහන පූජෝස්වවේ අද දවසේදී සිදුවෙන්නේ. ඉති නිකායේ සම්ප්‍රදායත්තියෙනවා මහනනායක් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණහම ඒ අපවත් වෙලා ආදාහනයේ සිද්ධ වෙන දවසදී උදෑසෙන කාරක මහාසංග සභහාව රැප්සෙලා ඒ නිකායේ ඉදිරි කටයුතු කරගෙනයන්ට නිකායේ කතිකානු කූලව ස්වාමීන් වහන්සේ නමක් පත්කර ගැනීම. ඒ අනුව තමයි අද ශ්‍රී ලංකාර රාමණ්්‍ය මහා නිකායේ හැම පැත්තේම විසිරිලා ඉන්න සංග පිරිස එකතු වෙලා. සංග සබා හතලිස් අටක නියෝජත හිමවරු. මහෝපාධ්‍යාය ස්වාමීින් වහන්සේලා පලාාත්නායක ස්වාමීින් වහන්සේලා නිකායේ ලේකකාධිකාරී මණඩලේ අනුනායක ස්වාන් හැම දෙනාම එකට එක්කාසු වෙලා සාමූහිකව මේ නිකායේ අභිවුරුදිය ප්‍රාර්ථනා කරමින් ඒ නිකායේ මහානායක දුරට අපේ මේ මාල්ලංගම වැඩ ඉන්න ශ්‍රී ලංකා රාමණ්්‍ය මහා නිකාය අතිපුජ්්‍ය අනුනායක දුරේ දරන මාතලයේ ධම්මකුසල අනුනායක ස්වාමීින් වහන්සේගේ යෝජනාවෙන් ඒවගේම නැදගම විජේ මෛත්‍රීය අනු ඒක ස්වාමින්න් වහන්සේගේ ස්ථරාත්තයෙන් ඒ තත්වයට පත්කරගෙන තිබෙනවා. අපේ බලාපොරොත්තුවත් අපේ අතීත මහානායක ස්වාමීින් වහන්සේලාඒ පවත්වාගෙනපු සිරිත් විරිත්ඒ විදිහටම පවත්වාගෙන යමින් නිකායා භිවෘ්දිය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් සේවයක් සිද්ධ කරමින් ඒ නිකායා භිවුෘදිය වගේම සම්බුද්ධ ශාසනයේ දියුණුවට යංකිසි සේවයක් සිද්ධ කිරීම. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තුවෙන්නේ ත්‍රයි නිකායික පූජනීය මහා සංගරත්නය කවුරුත් එකට සාමූහිකව රටය ඇතිවෙන ගැටලු නොලදියට එක්කාස් වෙලාය කටයුතු සිදු කරමින් අපේ බෞද්ධ මහ ජනතාවගේ රටේ සියලු දෙනාගේ මත් අභිහුරු්දිය වෙනුවෙන් අපට කරන්ඩ පුළුවන් සේවය සිද්ධ කිරීම ඒ සඳහා. සියලු දෙනාගේම මහා සංගරත්නයෙත් අපේ දායක දායිකා හැම දෙනාගේ මත් සහයෝග අපි මේ වෙලාවිදි ප්‍රාර්ථනා කරනවා ඒ අපට ලැබිච්ච අවස්ථාවෙන් අපි ප්‍රයෝජනා අරගෙන සම්බුද්ධ වාාසනය දියුණුව වෙනුවෙන් සේවය කරමු කියන අදහස තමයි මේ අවත්සාාවේදී අපි ඉදිරිපත් කරනු ලබන්නේ.